දූෂණය වංචාව නාස්ති ආක්‍රමිකතාවය සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය මෞබිම පුවත්පතට අද විදුර අබේනායක ලියා ඇති අපූරු පද හතරෙන් මේ ටෙලිවැකිය ආරම්භ කරන්නට හිතුවා බල්ලා පිදුරු කන්නේ නැති වුණාට බන්දුල දෙන්න සැරසෙයි කන කෙනාට ඇඳු රටකි මේ වැසියන් ගොනාට දෙන්නට පිදුරු මදි මැති ඇමතිලාට ඇත්තටම මේ තරම්ම ජනතාව අන්දපු සහ අන්දමින් සිටින රටක් මං හිතන්නේ මේ තුන් ලෝකෙම නැතුව ඇති. අද ලියන්නේ 269 වැනි ටෙලිවැකිය. ඒකයි මේ අද ටෙලිවැකිය මේ විදුරගේ පද හතරෙන්ම ආරම්භ කළේ. ඔය 1948 සුද්දාපිව දාලගේ දවසේ ඉඳලා. හොඳේ අපි එළවලා නෙමෙයි දාලගේ දවසේ ඉඳලා අපේ කළු සුද්දෝ ශ්‍රී ලංකාව කියන ලස්සන රට කාබාසනියා කරලා ඉවරයි. අහවරයි. මේකට ප්‍රධාන හේතුව මේ දේශපාලනඥින් එක එක අවස්ථාවල කියන මෙලෝ ඇත්තක් නැති සිහින කතා. ඒ සිහින කතා විවේචනය කරන්නේ නැතිව සමාජගත කරන මාධ්‍ය. තුන්වෙනුව මේ දේශපාලනඥින්ගේ අතී පැලවෙන අමූලික බොරු ගෙඩි පිටින් ගිලින ජනතාව. හරිනේ. ඕක තමයි හේතුව. දැන් මේ ඉතිහාසයේ ඈතටම යන්නේ නැතිව මෑත කාලයේ විමසලා බලමු. මොකද ඈතට ගියොත් එහෙම ටෙලිවැකි 50ක් විතර ලියන්න වෙනවා. ඔය 2015 යහපාලන ආණ්ඩුව ආරම්භ බලමු නේද? රනිල් සහ මෛත්‍රී කියන නායකින් දෙදෙනා. ඒ දෙන්නම කියපු කතාවක් මතක් කරන්න. අපි දෙන්නා නිින්ද නොයන නායකින්. හොඳ රියදුරන් දෙන්නෙක්. දැන් ශ්‍රී ලංකාව කියන රටේ අධිවේගයට දාලා ඉවරයි. අපි නිදාගන්නේ නැතිව, හප්පගන්නේ නැතිව අවසානයේ තෙක් රියදාවණය කරනවා. ඒ කියන්නේ රට හොඳ තැනකට අරන් යනවා කියලා කිව්වේ නේද? දැන් ඒ ජෝඩුව දිනලා කියපු කතාව තමයි ඒක. අන්තිමට මේ අධිවේගයේදී මොකද වුනේ? ශ්‍රී ලංකාව කියන වාහනේ හප්පලා කුඩු පට්ටම් කරගත්ත නේද? මතකද මෛත්‍රී කිව්ව කතාව? මහින්දලා දින්න නම් මම ඉන්නේ අඩි 6ක් යට කිව්වා නේද? ආන් එහෙම කියපු කෙනා දින 52 මොකද කළේ? ව්‍යවස්ථාවත් කඩලා රනිල්ව එළවලා අර අඩි 6ක් මේ වල යට යවන්න සැලසුම් කළාය කියලා කිව්ව මහින්දට අගමැතිකම දෙනවා නේද? දැන් මහින්දලගේ හොරකම් දූෂණ වංචා පතුරු ගහලාව රනිල්ල නතර වුණේ කොහෙද? මහ බැංකුව ළඟ නේද? අන්තිමට යහපාලනේ හෙවත් අර ගුඩ් ගවර්නස් කුඩු පට්ටම් කළේ මේ රනිල් සහ මෛත්‍රී සුසංයෝගයේ බව අද ඉතින් දැන් ආයේ අමුතුවෙන් කියන්ට දෙයක් නැහැ නේද? අර මේ දෙකකුල් මැද්දෙම පාස්කු බෝම්බේ පිපුරුවා. රනිල් සහ මෛත්‍රී මේ ජෝඩුව දෙන්න දෙපැත්තට බෝම්බේ පාස් කරමින් හිටියා නේද? ඔන්න දැන් ජනතාව මොකද කළේ? ඊළඟට වැඩ කරන විරුවව පත් කරගත්තා නේද? රට රකින්න විරුවව පත් කරගත්තා. 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නා නේද? අන්තිමට මොකද කළේ? ආ ඒ පාර මේ ඒ කරපු දේ හරියටම මේ පාර මහ බැංකු වාර්තාවේ තියෙනවා. රටේ කෘෂිකර්මාන්තයේ වගේම ආර්ථිකයත් වැටුනේ ගෝඨාභයගේ කාබනික වගාවෙන් සහ අර මේ ආදරණීය බදු සහන වලින් කියලා හරි අපූර්වට මේ පාර මහ බැංකු වාර්තාවේ තියෙනවා. හරිද? දැන් අපි මේ සියලු දෙනාම රනිල්ලව, මෛත්‍රීලව, ගෝඨාභයලව ඒ විතරක් නෙමෙයි ඈත අතීතයේ ඉඳලා චන්ද්‍රිකාලා ඔය සියලු දෙනාව විශ්වාස කළේ ඇයි? එයාලගේ ඡන්ද කාලයට ලියන ලියවෙන අර ලස්සන ඡන්ද කැම්පේන් වලට නේද? ඊළඟට මේ දේශපාලනඥයින් කියන ගැඹුරක් නැති හිස් ප්‍රලාප වලට අපි තාම අහුවෙමින් ඉන්නවනේ නේද? එක කාලයකට මොඩ් ගොවියෙකු ගැන කතා කළා. මතකද? ඩෙනිම් ගහලා බූට්ස් දාලා බුලත් පිට වෙනුවට චුයින්ගම් හපන්න දෙනවා කියලා කිව්වා. අන්තිමට මොකද වුනේ? ගොවියා නතර වුණේ චුයින්ගම් වෙනුවට වහකාලා නේද? ඔන්න ඊට පස්සේ රත්තරම් මාලා අතට බ්‍රේස්ලට් දාන යුගයක් ගැන ඇහුණා. අන්තිමට කොල්ලෝ කෙල්ලු නතර වුණේ කොහෙද? ගෝල් ෆේස් වල. ආ යන්න පුළුවන් කොල්ලෝ කෙල්ලු රට දාලා ගියා. අදත් යනවා නේද? ඊළඟට පට්පට් ගාලා කාබනික පොහොරෙන් රට ස්වම්පෝෂිත කරලා නේද? සීනි වලට බදු සහන දීලා රට පුරාම සීනි ගඟක් හදන්නම් එහෙම කිව්ව උන්ද නතර වුණේ කොහෙද? එයා නතර වුණේ අන්තිම රටක් දාලා ගිහිල්ලා නේද? දැන් මේ ළඟදී ඉඳලා ඇහෙන අලුත් කතා ටික අරන් බලමු නේද? ඇත්තටම මේ කතා ඇහෙනකොට හිනා වෙන්න ඕනේ කොයි පැත්තෙන්ද කියලා හිතාගන්න අමාරුයි. දැන් මේ දවස්වල ජනපති රනිල් නිතරම කියනවා මම ආයේ මේ ආර්ථිකයේ ශක්තිමත් කළාලු නේද? අද අපිට ආර්ථිකයේ යලිත් ස්ථාවර භාවයක් ඇති කරලා තියෙනවා. ආර්ථික අර්බුදයට මූණ දෙන්න පුළුවන් කියලා බලාපොරොත්තුෙන් මම මේක බාරගත්තේ. එහෙනම් මේ කාලේ වෙනකොට ආර්ථිකය සකස් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මාර ශක්තියක් ලෝකෙම ණය අරගෙන කරටි කැඩෙන්න බදු ගහලා
තියෙන දේවල් විකුණන්නට සැලසුම් කරලා සහ විකුණමින් රටක ආර්ථිකයේ ශක්තිමත් කළා කිව්වහම දෙයි හාමුදුරනේ ඒක මොන පදනමක ඉඳලාද පිළිගන්නේ පිළිගන්න ඕනේ නේද නිකන් හිතන්නකො සාධාරණව මේ අතර දැන් අර තව අර මේ මොඩ්ගොවිය වගේ ආය අලුත් කතාවක් ඇහුණා ඊයේ ඒක ඇහුනේ මානුෂගෙන් වැරහෙලි ඇඳගත් කම්කරුවා වෙනුවට අලුත් පොරක් හදන්න ඒ කියන්නේ ඩිජිටල් ටයිප් නේද අර තිවිච්ච පරණ සාම්ප්‍රදායික කම්කරුවා කියන වැරහෙලි ඇඳගත්තු මැයිදිනේට පාවිච්චි කරන අනිද්දා සට අමතක කරන ඒ හැමදාම දුගී භවයේ තියාගන්න හැමදාම ප්‍රශ්නවල තියාගන්න ඒ කම්කරුවා අපි වෙනස් කරනවා අපි ඩිජිටල් ලෝකයට ගැලපෙන ශ්‍රමිකේ නිර්මාණය කිරීම සඳහා තමයි වැඩ කරන්නේ ඇත්තරම මේ කතාවලට අපිට කියන්න තියෙන්නේ ඔයාලා සින්ඩරෙල්ලා සුරංගනා කතා ලිව්වනම් මරු කියලායි හොඳේ එහෙමනනම් ලෝකෙටම මේ අපිට සින්ඩරෙල්ලා කතා යවා ගන්න තිබ්බා ඊට කදිම උදාහරණයක් අරන් බලමු මේ කියන කතා ඇත්තද මේව කරන්න පුළුවන්ද කියලා නේද දැන් මේ දවස්වල ජනපති රනිල්ගේ නිතර ඇහෙන අලුත් කතාවක් තියෙනවානේ AI හෙවත් කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කිරීම නේද future lies with AI and that Sri Lanka has to start investing more in AI and that has to be done by the private sector kiniya kadiyet na maru kathawa ara modgovia free wifi waxagen kamhala punchikar hiniya wage e yatinna maru AI kathawa neida me krutima buddhiya kiyanne mokakda kiyala issella balamu dala washeen handuna ganimu neida krutima buddhiya kiyala kiyanne gatalu visandima sakriya kirima sandaha pariganaka vidyawa saha shaktimat datta kattale ekabaddha karana kramavedayak harida sarlartha kathane honde ita gemburata yanna puluwa dan me krutima buddhiya nirmanaya karanta arambha karannone kohinda සල් පද්ධතිය ඉන්නේ නේද අර මේ ආහාර ඌන දරුවන්ට දිවා ආහාරය දී ගන්න බැරි රටක් දරුවන්ගේ නිල ඇඳුමත් චීනෙන් හරි ඉන්දියාවෙන් හරි පිනට ලැබෙන රටක් නේද ඒ විතරක් ඇයි මේ કૃත්‍රිම බුද්ධිය හෙවත් AI අල්ලලා පොළවේ ගැහුවනේ ඊයේ ඒ ගැහුවේ මහාචාර්ය සම්පත් අමරතුංග නේද ඔහු කියපු මේ කතාව මතකද උසස් පෙළ තියෙන සමස්ත පාසල් සංඛ්‍යාව 2952යි මේ 2952 න් සභාපතිතුමනි 1941 ක විද්‍යාව නැහැ. ඒ කියන්නේ 65.75% විද්‍යාව නැහැ. විද්‍යාව උගන්වන ගුරුවරු විද්‍යාගාර නැහැ. රටේ පාසල් පද්ධතියෙන් භාගයකටම විද්‍යා ගුරුවරුන් නැති රටක්. එහෙව් රටේ එකපාරටම උඩ පැනලා හඳාල්ලන්න තරුවල්ලන්න නේද? මහ සුන්දර කතානේ මේ දේශපාලනඥින්ගේ මිහිරි වදන් වලට රැවටුණා හොඳටම ඇති කියලා හිතෙන්නේ නැද්ද? හඳට යන්න ඕනේ. හැබැයි හඳට යන්න උඩ පැනලා බෑනේ නේද? උඩ පැනන පළියට හඳට යන්න බෑ. ඒකට රොකට් සයන්ස් ඉගෙන ගන්න ඕනේ. ඒකට ඒ විෂය උගන්නන තැන් ඕනේ. පහසුකම් ඕනේ. ඊට පස්සේ රොකට් හදන්න ඕනේ නේද? ගගනගාමීන් පුහුණු කරන්න ඕනේ. නැත්තම් ඉතින් අර මේ මහින්දගේ බාලපුතා ඇරපු જાතියේ රොකට් එක තමයි ඉතින් නැගලා යන්න වෙන්නේ නේද? ඔක්කොමත් හරි ඉතින් මේ අන්තිමට ওই රොකට් යවන්න ඉගෙනගෙන සියල්ල කළත් ඉන්ධන කෝටාවත් හරියට හදාගන්න වෙනවා නේද? මේ රට අද තියෙන්නේ හෙට උදේ හෝ 2048 දිවත් ඔය AI බුද්ධිය නැත්තම් કૃත්‍රිම බුද්ධියෙන් දුවන්න පුළුවන් තැනක නෙවෙයි. ඊට පෙර ඩොලර් හොයන්න ඕනේ. හරිද? ඒ ඩොලර් හොයන්න ඕනේ මේ රටේ තියෙන විකුණලා හරි එහෙමත් නැත්නම් ණය අරගෙන හරි නෙවෙයි නව අපනයන ඕන වෙනවා අලුත් ක්‍රම හඳුන ගන්නට ඕන වෙනවා නේද දැන් ওই වැඩි ඕනේ නැහැ ඊයේ ඇමති බන්දුල කිව්ව කතාව අහන්නකො නේද අර බැසිල්ලා අනබෙර ගහලා ඩෙඟා නටලා හදපු මග නැගුම නේද දැන් ඒකත් වහලා දාන්න නියන්නේ පාරවල් ටික හදා ගන්නට බැරි වෙනවා කිව්වා අහන්නකො ඒ කතාව නේද ලංකාව පුරාම පාරවල් දසලක්ෂයේ වැඩපිළිවෙල යටතේ මීටර 7000ක්වත් නිම කළා නැහැ හේතුව මේ පාරවල් පාලම් ඔක්කොම හදන්නේ ණය අරගෙන අපි ණය ගෙවන්න බෑ කිව්වට පස්සේ වෙන රටවල් අපිට ණය ආධාර දෙන්නේ නෑ අපිට විදේශ ආධාර නොලැබුණොත් අපේ පාරවල් වලට මොකද වෙන්නේ? ඔව් විදේශ ආධාර නොලැබු පාරවල් ඔහොම තමයි. මග නැගුම යටතේ තියෙන සියලුම සමාගම් විසිරුවා හරින. දේවා පවත්තකන යන්න පුළුවන් අදැඹන් නෑ කරන්න වැඩක් නෑ. වැඩ කරන්න මුදල් නෑ. ඒකෝට ඒ ආයතන පවත්තකන යන්න බෑ. ඒ ටික රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ යටතේ විසිරුවා හරිනවා. මග නැගුම හා ඒකට සම්බන්ධ සමාගම් හතරක්. දැන් තීරණවද මේ රටක් හදන්න මේ දේශපාලනඥයෝ එක දිගට කියන මේ සුරංගනා කතා විශ්වාස කරලා බෑ. හරිද? යථාර්ථය දන්නේ නැති මහ පොළව කියවන්නේ නැති මේ බොරු සුන්දර කතාවල් රැවටුණා ඇති. මේ උන්දලගෙන් අහමු. හොඳයි කොහොමද මේක කරන්නේ කෝ සැලස්ම A to Z අපිට සැලස්ම කියන්න කියලා නේද ආන් ඒ සැලස්ම හරිද වැරදිද කියලා මේ රටේ බුද්ධිමතුන්ට යුතුයකමක් තියනවා බලන්න ඒගොල්ලොත් පාට එක එක જાතියේ තොප්පි දාලා ඒක දිහා බලලා හරියන්නේ නැහැ කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා